ආයිබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ජනපති රනිල් සහ ආචාර්ය නන්දලාල් ගයන අපින්තොර ලෝකයක් අපින්තොර හීනයක් අපින්තොර වැල්පාලමක් කොහෙන්ද අද ටෙලිවැකියෙන් නොදැන ගිය රුසියාව මහමොලකරු ගැන අසන වලේ බොඩ ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 503 වෙනි ටෙලිවැකිය. මේ දවස්වල මේ ටෙලිවිෂනේනුත් අර මේ වයර්ලස් එකනුත් හරි අපූරු මේ යුග ගීතයක් ඇහෙනවා නේද? යුග ගීය ගයන්නේ ජනපති රනිල් සහ මහබැංකු අධිපති නන්දලාල්. මේ දෙන්නා ගයන යුග ගීතේ තමයි අපෙන්තොර ලෝකයක් කොයින්දෝ කියන ගීය නේද? අපෙන්තොර ලෝකයක් කොයින්දෝ. රනිල් වික්‍රමසිංහ ජනපති ආචාර්ය නන්දලාල් දෙස බල්ලා කියන ඔබෙන් තොර හීනයක් කොයින්දෝ කියනකොටම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් කියනවා ඔබෙන් තොර මාවතක් කොයින්දෝ කියලා නේද? අන්තිමට දෙන්නම එකතු වෙලා ගයනවා අපෙන් තොර ලෝකයක් අපෙන් තොර මාවතක් අපෙන් තොර රටක් අපෙන් තොර ණයක් කොයින්දෝ කියලා. ඒ කියන්නේ ජනපති රනිල්ගේ වැල් පාලමෙන් තොර පාලමක් කොයින්දෝ කියලානේ නේද? දැන් ඒ කියන්නේ මේ මාවත හැර වෙන මාවතක් නැහැ කියන එක නේද? අහලා බලන්නකෝ මේ දෙන්නගෙම කතා දෙක. මේ ප්‍රගතිය ඉවසන්න අමාරු සමහර කණ්ඩායම් අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටර්වල් එකක් කියා පාචාල් කරනවා. ඔව්, අපි හිටියේ ආර්ථික අපායක. දැන් අපි ක්‍රමවත් සැලසුමක් ඔස්සේ මේ අපායෙන් ගොඩෙමින් ඉන්නේ. හැබැයි දුරදැක්මක් නොමැති කටිකාලන පටු අපේක්ෂා ඉලක්ක කරගෙන දැනට යන ගමනේ පීල්ල මාරු කරොත් ආපහු අපි වැටෙන්නේ අපායට. අප සියලු දෙනාම එකතු වෙලා මේ මල් වට්ටියට අත ගහමු. මේ ආර්ථික ප්‍රතිපත්තිය මේ යන මාර්ගය වෙනස් වුණොත් මේක නැවතවරක් පරණ අමාරුතත්වයට එන්න පුළුවන් අවදානමක් තියෙනවා. එතකොට මෙතනින් පෙන්නුම් කරන්නේ මේ ක්‍රියාත්මක කරන යන මාර්ගයේ ඒක මොන රජයද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයේ දිගට ගෙන යාමේ වැදගත්කම එහෙම ගෙනිච්ච නැත්නම් මේක නැවතවරයක් අමාරුතත්වයකට එන්න පුළුවන් කියන ජනතාව දෙනුවත් කිරීම තමයි පෙන් කළ තියෙන්නේ. ජනපති රනිල් සහ ආචාර්ය නන්දලාල් එකම වැල් පාලමේ. මුලින්ම නම් මේ වැල් පාලමට ආවේ ජනපති. අපි වෙගොඩ කරනවා, ඒගොඩ කරනවා කියලා නේද? නමුත් අපි තාම වැල් පාලමේමයි. දැන් ආචාර්ය නන්දලාලුත් ඒ සී පදේම කියාගෙන ඒ වැල් පාලමට රිංගලා නේද? මුලින්ම එකක් මතක තියාගන්න. මේ දේශපාලන නඩය හා ඔය මහ බැංකු ලොක්කන්ද ඇතුළුව මේ සියලු දෙනා අවුරුදු 76ක් පුරා හරිහමන් කොන්ක්‍රීට් පාලමක් හදලා මේ රට ඒකෙන් එගොඩ කරන්න සමත් උනේ නෑ. අනික ඔබ දන්නවා තාම වැල් පාලම් තියෙන්නේ මේ අපේ වගේ තුන්වෙනි ලෝකයේ දියුණු නැති රටවල් වලනේ නේද? අදත් අපේ සමහර ගම්වල වැල් පාලම නැත්තම් ඒ දණ්ඩ තමයි තියෙන්නේ. හොඳේ, ඔය වැල් පාලමකින් හරි ඒ දණ්ඩකින් හරි එගොඩ වුණාම ආයේ මුණ ගැහෙන්නේ මොකද්ද? දුප්පත් ගමක්. හොඳේ, නැති බැරි ගමක්. එහෙම නැතුව මේ වැල් පාලමෙන් හරි ඒ දණ්ඩෙන් හරි එගොඩ වෙලා ජපානයට හරි ඇමරිකාවට හරි යන්න බෑනේ නේද? එහෙම රටකට එගොඩ වෙන්න බෑ. හොඳේ, දැන් අවුරුදු 76ක් පුරා මේ දේශපාලන නඩය හා නිලධාරි නඩය ගියේම මේ වැල් පාලම දිගේ. මොකද්ද මේ වැල් පාලම? ආන් ඕකයි තේරුම් ගන්න ඕනේ. හොඳේ, දැන් අද රනිල් වික්‍රමසිංහ ජනපති හා ආචාර්ය නන්දලාල්ලා ගමන් කරන වැල් පාලම කුමක්ද කියලා. හොඳේ, අංක 1 මේක තේරුම් ගන්න. අපට මේ කල ගියේ ලෝකෙන් ණය අරගෙන, ඩොලර් වලින් ණය අරගෙන, කිසිදු ඩොලරයක් උපදවන්නේ නැති නිස්කාරණ ව්‍යාපෘති ආරම්භ කරපේකෙන්නේ නේද? ඒ ගත්ත ණයවලිනුත් ව්‍යාපෘතියට 30%ක් වේදම් කරනකොට 70%ක් යටිමඩි ගහනවා, හොරා කනවා. ඕකනිකලේ. ඒ නිසා මොනවද අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ? ගත්ත ණය සහ පොලිය ගෙවා ගන්නටත් බැරි රටක් නේද? ණය ගෙවන්න තව ණය ගන්න රටක්. ඔන්න ඔය වැල් පාලම. තේරුම් ගන්න, ණය ගෙවන්න තව ණය ගන්න රටක්. ඕක තමයි ආචාර්ය නන්දලාල් කියන ජනපති රනිල් කියන මාවත. හොඳේ, ඊළඟ එක තමයි අතට අහුණු දේවල් විකුණම් කරන මාවත. වීසා එකෙන්ම දැක්කනේ කොහොමද විකුණලා තියෙන හැටි කියලා. හොඳේ, මේ ගණන් හිලව් ටික හොඳට අහගන්න. හොඳේ, 20-23 වසරේ, ඒ කියන්නේ ඔය පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වන විට ගෙවිය යුතුව ඇති විදේශීය ණය ප්‍රමාණය ඩොලර්
බිලියන 37.334 කොන්දේ දේශීයව රට ඇතුලේ ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 52.643 කොන්දේ ඒ වගේමයි රජය ගරන්ටීඩ් කෙනෙකු ලෙස අත්සන් කරලා අරගෙන ඇති ණය ඩොලර් බිලියන 6.185ක්. දැන් මේ ටික ඔක්කොම එකතු කරපුවාම සම්පූර්ණ ණයවල එකතුව, ඒ කියන්නේ රට ඇතුලෙන් සහ පිටතින් ගත් අපේ රට කවදා හෝ ගෙවිය යුතු, මතක තියාගන්න, කවදා හෝ ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණය හොඳේ ඇමරිකානු ඩොලර් බිලියන 96.162කට ආසන්නයි. හොඳේ දැන් තාමත් අතේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 4.96යි. හරිද? අතේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 4.96යි. මේකෙනුත් භාවිත කරන්න බැරි චීන ආධාරයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. ඒ කියන්නේ ඇත්තටම ඇමරිකානු ඩොලර් බිලියන 3.56ක් විතර තමයි අතේ තියෙන්නේ. හරිද? දැන් ඔබ දන්නවද, අපි අවුරුදු එකකට අඩු කාලයක් තුල විදේශීය ණය ඇමරිකානු ඩොලර් බිලියන 3.35ක් ගෙවන්න තිබිලා තියෙනවා. හොඳේ, දැන් මේ එළඹෙන අවුරුදු 5 ඇතුළත, ඉදිරි අවුරුදු 5 ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 14.5ක් ණය ගෙවන්න ඕනේ. හොඳේ, මේ පැහැර හැර ඇති ණය විතරක් ඩොලර් බිලියන 4.5ක් නේද? දැන් ඔය කියන ඩොලර් බිලියන සංචිතය ඇති අර 4.9න් ඇත්තටම අතේ තියෙන්නේ ඩොලර් බිලියන 3.5යිනේ නේද? ඒකෙන් මේ පැහැර හැර ඇති ණය ටිකවත් ගෙවන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. වැදගත්ම කතාව මේක නෙමේ. දැන් මේ ආණ්ඩුව දේශීයව තවත් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් විතර ණය අරන්. හරිද? ඔව්, 20ක් විතර ණය අරන්. හොඳට විදේශීය ණය දෙන්නේ නැති හින්දා හොඳයි. මේ ගණන් ඉල්ලන්න බෑ. මේ රට ඇතුලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් ණය අරන්. දවසක ඔය ගන්නේ ණය කොහොමද? කවුද ඔය ණය දෙන්නේ? උන්දලට ගෙවන ගණන් හිලව් කොහොමද කියලා හොඳ ටෙලිවැකියක් ලියන්නම්. හරිද? ඒක වෙනම මාෆියාවක්. ඒක වෙනම බිස්නස් එකක්. දැන් ඔය ඒ වගේ බිස්නස් එකක් තමයි මහා බැංකු වංචාවේදී සිද්ධ වුනේ. ඒක පැත්තක තියන්නකෝ. මේ ටික කාලයට තවත් අපේ ණය වැඩි වෙලා ඇමරිකානු ඩොලර් බිලියන 20කින් දිනපතා වැඩි වෙනවා. හරිද? දැන් ආදායම් කියලා තියෙන්නේ මොනවද? විදේශ ප්‍රේෂණ, රට රැකියාවලින් ලැබෙන සොච්චම. හරි? ඊළඟට සංචාරකින්ගෙන් ලැබෙන මුදල. හරිද? ඊළඟට සාමාන්‍යයෙන් ලෝකයේ දියුණු රටවල් අපනයනයයි ආනයනයයි අතර වෙනසින් ඩොලර් උපයනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? අපි අපනයනෙන්, ඒ කියන්නේ මේ රටෙන් යවන දේවල් වලින් 20-23 අපිට හම්බෙලා තියෙන්නේ කීයද දන්නවද? ඇමරිකානු ඩොලර් බිලියන 11.9යි. හරිද? හැබැයි ඒකේ අනිත් පැත්ත, අපි මේ රට ඇතුළට එක එක දේවල් ගෙන්නන්ට වියදම් කරලා තියෙනවා 20-23. ඒ කියන්නේ ආනයනයට ඇමරිකානු ඩොලර් බිලියන 16.8ක්. හරිද? දැන් එතන පර්තරය බලන්න. ඕක තමයි ওই වැල්පාලමේ தත්ත්වය. හරිද? වැල්පාලමේ தත්ත්වය. දැන් මේ දවස්වල මේ සටන මොකක්ද? මේ දවස්වල සටන තමයි මේ මහා ණයකන්ද ගෙවන්න කල් ඉල්ලන එක. ණය ටික ටික හරි කපා හරින්න කියන එකට කල් ඉල්ලන එක. හරිද? ඕක තමයි ওই IMF එක ළඟයි අතනයි මෙතනයි ওই ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කියලා කියන්නේ. ජනපති රනිල්ට විතරක් කරගන්න පුළුවන් කියන්නේ නේද? එහෙනම් ඉතින් මෙච්චර කල් මක්කෙයි කලේ නේද? එයා ලංකාවක ඇතුළු ආයතන විකුණන්නට හදනවා. හරිද? හර හදිස්සියම නිින්දෙන් ඇහැරුණා වගේ මහින්ද රාජපක්ෂීය රනිල්ට කියනෝ අලුත් ආණ්ඩුවක් එනකන් ජාතික දීපල විකුණන්නට එපා කියලා. හරිද? එකගේ කන ගමන් අපිට පෙන්වන්නට හදන්නේ එයා නිකන් අල්ලපු ගෙදර කෙනා වගේ නේද? දැන් ආචාර්ය නන්දලාල්ගෙන් අහන්න තියෙන්නේ මේ ටික කරන්න පුළුවන් ඔහෙලට විතරද? මේ විදිහට වැල්පාලෙමේ යන්න පුළුවන් රනිල්ටයි ඔයාටයි විතරද? ඒ කියන්නේ ණය ගෙවන්න තව ණය ගන්නවා, අතට අහුවෙච්චව විකුණනවා. හරිද? ඔය ටික කරන්න පුළුවන් ඔය දෙන්නට විතරද? එනිසා ඔබෙන් තොර ලෝකයක් තිබෙන බව අපිට කියන්න තියෙන්නේ. ඔහෙලගෙන් තොර ලෝකයකුත් තියෙනවා. ඔව්, ඔබෙන් තොර ලෝකයක් තිබෙන බව මේ රටේ ජනතාව තේරුම් ගත්ත දවසට මේ ප්‍රශ්නය අහවර කරන අලුත් පාරකයන්ට පුළුවන් කියලා අද ටෙලිවිකිය මතක් කරනවා. යුක්‍රේන රුසියානු යුද ගැටුම අපේ පාර්ලිමේන්තුවත් උණුසුම් කළා. ඒ රුසියාවේ හමුදාවට නීති විරෝධීව සම්බන්ධව සිටින විශ්‍රාමික හමුදා සෙබලොන් පදනම් කරගෙනයි. රුසියානු යුක්‍රේන යුද ගැටුම ආරම්භ කර වසර දෙක මාරකට ආසන්න වෙනවා. මෙවන් යුද ගැටුම් පවතින භූමි වෙත කුලි හමුදා සැපයීම ලෝකයේ පුරාම ව්‍යාප්තව ඇති ජාවාරමක්. උතුරු නැගෙනහිර යුද්ධය පැවති සමයේදී LTTE ද ඉන්දියානු කුලි හේවායින් ගෙන්වූ බව රහසක් නෙවෙයි.
මෙම යුක්‍රේන රුසියා යුද ගැටුමට ගොස් මියගිය පළමු පුද්ගලයා ලෙස වාර්තා වුණේ කැප්ටන් රනිෂ් හේවගේයි. ඔහු ඝාතනයට ලක් වුණේ යුක්‍රේනයේදී. ඒ අවස්ථාවේ සමහර මාධ්‍ය ඔහුව හඳුන්වා දුන්නේ යුක්‍රේනය වෙනුවෙන් දිවිපිදු විරුවෙකු ලෙසයි. එහෙත් සැබෑව මීට වෙනස් බව කිව යුතුයි. මේ වන විට රුසියාවට ගොස් සිටින සමහර විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ මෙරට සිටින අය කියනුයේ වීරත්වය දිවිපිදුමට පහළ කතායි. රුසියාවට ගොස් ඇති විශ්‍රාමික ගුවන් හමුදා සෙබලිකු වන ලලිත් රෝහණගේ බිරිඳ කියන මේ කතාව ඊට කදිම සාක්ෂියක්. සුමුණිවත් කරන්න ඒවට එක්කන් යන කියලා තමයි ගියේ. ලක්ෂ 16ක් විතර වියදංක ඉඩමක් තියද්ද මගේ ඉන්නේ. මම විදේශ සේවයකට යා ලින්නම් දුන්නා. එයාව ගෙන්න ගන්න ඕනි කියලා. අපිට කොහොම හරි එයාව ගෙන්න ගන්න තමයි ඕනි. එකේ කටි කියන වැඩ කරගෙන ඉන්නවා කියලා කිව්වා. දැනට එයත් එක කවුරුත් නැහැ. රුසියන් කන්ටියක්ලු ඉන්නේ. තනි තනියෙන් දුදාලා ඉන්නේ. මේ පොල එයා එවල තිබුණා. එයා ඉන්න තැන ඇඩ්‍රස් එක කියලා හදි සේවත් මොනවරේම කෑ ගන්න පුළුවන් කියලා දාලා තිබුණා. දැන් මාස 3ක් වෙනවා කියලා තමයි පඩියක් දීලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේද මේ පිළිබඳව වාද විවාද ඇති වුණා. කවුද මෙහෙම යැව්වේ කියන එක ගැන පරීක්ෂණයකුත් නැහැ. කවුද මේවට සල්ලි අය කරගත්තේ කියන එක ගැන පරීක්ෂණයකුත් නැහැ. මම යෝජනාවක් කරනවා. කරුණාකරලා විදේශ අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයාව රුසියාව වලට යවලා මේ ප්‍රශ්නේ මහ පොළොවේ හොයලා බලලා මේකට විසඳුමක් ලබා දෙන්න කියලා. දැනටමත් මේ සඳහා පුළුල් පරීක්ෂණ මේ රටේ ආරක්ෂක අංශ විසින් සිද්ධ කරනු ලබනවා. පසුගිය අඟහරුවාදා පැවති ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමට මෙතන හිටපු ආරක්ෂක අංශ වලට ඒ ස්ථානයේම උපදෙස් ලබලා දුන්නා. ඒ අනුව අත්අඩංගුවට ගැනීම ගණනාවක් සිද්ධ කරලා තිබෙනවා. මේකේ විශ්‍රාමික හමුදා නිලධාරීන් කීප දෙනෙකුත් ඉන්නවා. මම බොහොම වගකීමෙන් කියනවා පුළුල් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. ගන්න ඕනි දැඩි දඬුවම් ගන්නවා. මියගිය පිරිස අපි කීප දෙනෙක් හඳුනගට තියෙනවා. අනිත් අයව ගෙන්න ගන්න විශේෂ වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඊයේ රාත්‍රියේත් මට ඒ අය කතා කරා තැන්තම් වල ඉඳලා කැන්සල් වෙලා ඉඳලා විශාල පිරිසක් ඉන්නවා තුවාල වෙලා. තව පිරිසක් ඉන්නවා එතනින් එළියට යආ ගන්න බැරුව. ඒගොල්ලෝ තව දවස් 10කින් මේ යුද්ධය ඉවර වෙයි කියලා තමයි කියන්නේ. හැබැයි ඒ වෙනුවෙන් ඒගොල්ලෝ මරාගෙන මැරෙන ප්‍රහාර ගන්නවත් දැන් ගන්නවා. ස්පෙෂල් එන්වොයි කෙනෙක් හරි යවලා එයාට ගිහිල්ලා ඒ ඉන්න ආරක්ෂක ලේකම්තුමාලත් එක්ක හරි සාකච්ඡා කරලා තුවාල වෙච්ච අයව කොහොම හරි මේ ලංකාවට ගෙන්න ගන්න වැඩපිළිවෙල පළවෙනියෙන් දෙවනුව කැන්සල් ඉන්න අයව කොහොම හරි ගෙන්න ගන්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීමක් දැන් අවශ්‍යලා තියෙනවා. දැන් ඊයේ කතා කරපුවායි කිව්වා දවස් 14ක් තිස්සේ එකම ඇඳුම එකම බූට් සෙට් එක එකම විදිහට දාගෙන තමයි මේ ඉන්නේ. හැබැයි අපි දැක්කා ඊයේ දවස් තුනදී රුසියාවේ හිටපු තානාතිවරේ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මට මේක ගැන බලය දෙනෝ නම් මේ දවසක් ඇතුළතදී සතියක් ඇතුළතදී මේ අය රටට ගෙන්නලා දෙන්න පුළුවන් කියලා. එතකොට අපි අහන්නේ රුසියාවට මේ වෙනකොට 600ක් 800ක් යවලා තියෙනවා. කුලි හමුදාවට මේ අය විකුණලා තියෙනවා. මේකේ මහා මූලකරු ඔහුද කියලා සැක හිතෙනවා. මේ සඳහා තේරින් කාරක සභාවක් පත් කළා. මේ පිළිබඳව අධ්‍යයනයක් කළා. මම කියන්නේ ඉන්න කාරී කතානායක තිබුණේ. එම පිරිස නැවත රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබලා දෙනවා. මේකට සම්බන්ධ කවුද කොහොමද මේක වෙන්නේ කියලා සියලු තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි අංශත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කටයුතු කරනවා. වගකීමෙන් මේ කටයුත්ත අපි ඉෂ්ට සිද්ධ කරනවා. දැන් වහා කළ යුතු ඇත්තේ තවදුරටත් රුසියාවට සේම යුක්‍රේනයට කුලි හමුදා බටේන් ලෙස යාම නැවැත්වීමයි. ඒ සඳහා ගුවන් තොටුපළ ආගමන විගමන ක්‍රියාවලිය වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. එම පුවතත් සමගින් සේතු උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.